වන සියලු ආහාරද්‍රව්‍යවල මිල කියලගින්. ඒ නිසා බිත්තරවලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. ඒත් බිත්තරද දිනෙන් දින ඉහළ යමින් රුපියල් 25ක මට්ටමට දැනට පවතිනවා. ඉදිරියේදී බිත්තරයද රුපියල් 50 දක්වා යනු ඇතැයි අනාවැකි පළ කරනවා. මේ බිත්තර කතාව කිව්වේ ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන්. එම බිත්තර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ජනවාරි මස 30 වෙනිදායි. එනම් ඊයේ දිනේයි. ඒත්හිදී එම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූ අය විසින් අල්ලාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා විශ්‍රාමික හමුදා සොල්දාදුවන්. එහිදී බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට තමන්ට කිව්වේ කවුරුන්දැයි හෙලිකොට තිබෙනවා. බිත්තර ප්‍රහාරය සමුළුවට එල්ල කිරීමට කොන්තරාත්තුව භාර දුන්නේ නිස්සංක සේනාධිපති සහ අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් බව ඔවුන් දෙදෙනා හෙයිදී හෙලිදරව් කොට තිබෙනවා. අල්ලාගත් දෙදෙනා කියා තිබෙන්නේ තමන් දෙදෙනා සේවය කරන්නේ නිස්සංක සේනාධිපති මාතාට අයත් ඇවන්ගාඩ් සමාගමේ බවයි. බිත්තර ප්‍රහාරය එල්ල කිරීම සඳහා එක් අයෙකුට රුපියල් 5000ක මුදලක් ලබා දුන් බව ඔවුන් සඳහන් කර තිබෙනවා. අල්ලාගත් මේ දෙදෙනා නිට්ටමෝ පොලිසියට බාර දී තිබෙන බවයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.